විශ්වයේ ආශිර්වාදය ඔබ සියලු දෙනාටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබට තියෙන සියලුම ණය ගෙවා දාන්නට මේ විශ්වයේ ප්‍රබලතම ශක්තියට හැකියාව තියෙනවා. හැබැයි ඒක සිදු වෙන්නේ ඔබට ඕන විදියට නෙමෙයි. මම එහෙම කියන්න හේතුව තමයි ගොඩාක් දරුවන් මා වෙත පණිවිඩ එවනවා. මට මගේ සියලුම ණය ගෙවා දාගන්නට ඕනේ. ඔක්කොම ණයෙන් මට නිදහස් වෙන්නට ඕනේ. හැබැයි මට ඒ ණය ටික ගෙවලා දාන්න පුළුවන් වෙන්නේ මට ලොතරැයියක් හැදුනොත් විතරයි. දරුවෝ එහෙම තමයි මට කියලා ඉවත්නේ. ඒ නිසා මට ලොතරැයියක් හැදෙන්න ඕනේ. මට කෝටි දෙකහමාරක විතර ලොතරැයියක් හැදෙන්න ඕනේ. ඔවුන්ම තීරණය කරනවා. ඒ කියන්නේ දරුවෝම තීරණය කරනවා දරුවන්ගේ ණය මුදල ගෙවා දමන්නට ඔවුන්ට හැකි එකම ක්‍රමය ලොතරැයියක් ඇදීමම පමණයි කියලා. ඒ තුල තමයි ඔවුන් හැමතිස්සෙම හිතන්නේ කටයුතු කරන්නේ මට ලොතරැයියක් ඇදුනොත් විතරයි මේක මට කරන්න පුළුවන් වෙන්නේ. දරුවෝ ඒක ගැනමයි නිතරම හිතන්නේ. නමුත් මේ අදහසින් ඔබ බැහැර වෙන්නට ඕනේ. මේ අදහස තුල ඔබට ඉන්නට හැකියාව නැහැ. මොකද ඔබේ දෛවයේ තීරණය කරන්නේ මේ විශ්වයේ හරි අපූරු ක්‍රමයකට. මම ඉස්සර හිතාගෙන හිටියා මම වෛද්‍යවරියක් විය යුතුමයි කියලා. නමුත් විශ්වය හරි පුදුමාකාර විදිහට මාව එතනින් ඉවත් කළා. නමුත් මගේ හිතේ තිබිච්ච දේ තමයි මම අනිවාර්යෙන්ම මිනිස්සු සුවපත් කරන්න ඕනේ. මම වෛද්‍යවරියක් වුණොත් පමණයි මිනිස්සු සුවපත් කරන්න පුළුවන්. ඒක තමයි මගේ හිතේ තිබුණේ. විශ්වය හරි අපූරු ක්‍රමයකට මට මිනිස්සුන්ව සුවපත් කරන්නට අවස්ථාව ලබා දුන්නා. මගේ අධ්‍යාත්මයට ගැළපෙන විදියට මට සතුටින් ඉන්න පුළුවන් විදියට මට මගේ ආධ්‍යාත්මික සුවය තියාගෙන ඉන්න පුළුවන් විදියට හරිම අපූරු ක්‍රමයක් මට හිතා ගන්න බෑ. මම වෛද්‍ය වෘත්තිය අතහැරියට ඒක අමුතුම ක්‍රමයකට මගේ ජීවිතයට ආවා. මම හිතාගෙන හිටියේ මම ටිකෙන් ටික මගේ ගමන් මඟ වෙනස් කරා. මගේ මුල්ම ගමන් මඟ වුණේ මම කැමති වුණේ විද්‍යාඥවරියක් වෙන්න. ඊට පස්සේ මට හිතුණා මම වෛද්‍යවරියක් වුණා මට මිනිසුන්ට උදව් කරන්න පුළුවන්. තවත් ටිකක් මගේ මනස මුහුකුරා යනකොට මට හිතෙච්ච දේ තමයි හැම දෙයක්ම මම මේ රටට සේවයක් කරනවා. ඒ නිසා මම මේ විදියට වෙන්න ඕනේ. මම ජීව තාක්ෂණයේ පැත්තට ගියා මම ගස් එක්කලා ඉන්න කැමති නිසා. මේ ඔක්කොම සංකලනයක් විදියට විශ්වය අද මාව මෙතෙන්ට ගෙනල්ලා තියලා තියෙනවා. ඒක පුදුමාකාර දෙයක්. මට හිතා ගන්නවත් බැහැ. මාව හරි ලස්සන දෙයකට මෙහෙම. අද මම සතුටු වෙනවා. ඒ නිසා ඔබට අවශ්‍ය වෙන්නේ ඔබේ ණය මුදල අයින් කරන්න නම් මුලින්ම ඔබ ඔබේ ණයෙන් නිදහස් වෙන්නට ඕනේ. ඔබේ හිත තුල ණයක් තියෙන්නට බෑ පුතේ. මම ණයකාරියෙක්, මම රටටම ණය වෙලා ඉන්නේ. මේ කිසිම අදහසක් ඔබේ හිත තුල තියෙන්නට බෑ. හැම දෙයින්ම ඔබ නිදහස් වෙන්න හදවතින්ම ඔබට දැනෙන්න ඕනේ මම ණයකාරයෙක් නෙමෙයි. මම ණය නෑ කාටවත්. මට කිසිම ණයක් නෑ. මං හරි සතුටින් ජීවත් වෙනවා. මගේ හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා. මේ විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මං කිසිම විදියකින් පීඩනයට චකිතයකට පත් වෙලා නැහැ. ඔබේ ණය තියෙන්නට පුළුවන්. ඒක හැබැයි ඔබේ හිත තුල තියාගන්න ඕනේ කියලා නියමයක් නැහැ මගේ පුතේ.
एक ओबे हदवतीन निवाद करना ओबे आध्यात्मिक शक्ति शक्तिमत कर गाने ना ओबा अनिवार्य में एक ओबे हदवती इवाद कर गाते युतु माय इवाद कर गाने संपूर्ण में इवाद कर गाने ओबे तो मुदा लाखर्षन ये उन्हों तो ओबे ते नाइटिक गिवा दमाने तो पुलवा एलिसा मुलीन में ओबे नाये नेति मानुसे एक बावत पाते इंदुने बाउतिक वने में उबे आध्यात्मिक राज्य तुले उबे ऐसे का वहाँ का तहम उबे तो पेन वा हरी में लस्सन लोक है ये लोग के उबे निदह से पुदुमा कर सैनसी में जीवत देना ये सैनसी में तुले उबे नाये मानुसे एक ने में उबे निकांग इन्द वेला वट उबे हितांडोरी उबे नाये गे ने में उबे तो मुदल ले बने हैं මේ විශ්වයෙන් ඔබට මම විවිධ විවිධ අභ්‍යාස දීලා තියෙනවා. ඒ හැම අභ්‍යාසයකින්ම ඔබ විතර මුදල් ගලාගෙන ඉන්න හැටි තමයි ඔබ දකින්නට ඕනේ. ඔබට පේන ලස්සනට මුදල් ගලාගෙන එනවා. රන් කන්ද අභ්‍යාසයේ ඔබ විතර මුදල් ගලාගෙන එනවා. මාය රන් දොරටුව අභ්‍යාසයේ ඔබ විතර පුදුමාකාර විදිහට මුදල් ගලාගෙන එනවා රන් දොරටුව අභ්‍යාසය. ඊළඟට ආකාශ රන් දොරටුව මුදල් ගලාගෙන එනවා ආකාශයෙන්. පුතේ මම ඔබට මෙන්න මේ දේ කියනවා. මේ විශ්වය කියලා කියන්නේ පුදුමාකාර තැනක්. මේ විශ්වය තුල ඔබට නොපෙනෙන මුදල් ආකාර තියෙනවා. පුදුමාකාර විශාල මුදල් ගබඩාවක් තියෙනවා. සතුටේ ප්‍රමාණය අනුව ඒ ඒ තැන්වලට ඒ මුදල් ලබා දීම තීරණය කරන්නේ මේ විශ්වය. මේ සබඳහම තමයි ඒක තීරණය කරන්නේ. සංඛ්‍යාතේ නිවැරදිව හසුරවන අයට මුදල් ලැබීම සිද්ධ වෙනවා. සංඛ්‍යාතයන් අඩු කරගන්න දරුවන්ට මුදල් ලැබීම අඩු වෙනවා. ඔවුන්ට සතුටින් නෙමේ මුදල් ලැබෙන්නේ. ඔවුන් වෙහෙසීමෙන් මුදල් හොයන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබේ හදවත තුළ පුදුමාකාර විදිහට සතුටයි එකතු කරන්නට ඕනේ. ඔබ ඉන්න ඕනේ පුදුම සැනසීමක. ඒ සැනසීම ඔබේ වචනවලට හදාගත්ත සැනසීමක් නෙමෙයි පුතේ. දැන් ගොඩක් දරුවෝ මට කියනවා මම හරි විදිහට අභ්‍යාස කරනවා මම සතුටින් ඉන්නේ. ඔවුන් සමග ආධ්‍යාත්මිකව සම්බන්ධ වෙනකොට ඔවුන් සතුටින් නෙමෙයි පුතේ ඉඳලා තියෙන්නේ. ඔවුන් විවිධ විවිධ දේවල් අල්ලගෙන කල්පනා කරලා තියෙනවා. ඔවුන්ට පහුගිය දේවල් මතක් වෙලා තියෙනවා. ඒවට දුක් වෙලා තියෙනවා. ඒවට පසුතැවිලා තියෙනවා. ගොඩාක් දේවල් ඔවුන් ඔවුන්ගේ මනසට එකතු කරගෙන තියෙනවා. හැබැයි ඔවුන් කියනවා මම හරි සතුටින් ඉතියි. ඔබ බාහිරට පේන හිනාව තුල ඔබේ සතුට රැඳිලා තියෙන්නේ නැහැ. ඔබ බාහිරට පෙන්නන හිනාව නෙමෙයි ඔබේ සතුට සංකේතය. ඔබේ ඇතුළාන්තයේ තියෙන සතුට. ඔබට ඇතුළතින් දැනෙනවා නම් මට මේ මුළු ලෝකෙම ලැබිලා තියෙනවා. මම පුදුමාකාර සතුටකින් ඉන්නේ. මට ඒක ලොකු සැනසීමක්. මගේ හදවතටම ඒ සැනසීම දැනෙනවා. ඔබට කාටවත් චෝදනා කරන්න හිතෙන්නේ නැහැ කාටවත් බනින්න හිතෙන්නේ නැහැ හරිම ආදරේ හිතන හැමෝටම උදව් කරන්න හිතෙනවා ඉරිසියාවක් දැනෙන්නේ නැහැ හැම දෙයකම යථාර්ථය තේරුම් ගන්නවා යථාර්ථය තේරුම් ගන්න ඔබ සතුටට ලං වෙනවා බුදුරජාණන් වහන්සේ මේ හිතගෙන පුදුමාකාර විදිහට කියලා දීලා මිනිසුන්ට පෙන්නලා දුන්නේ දුක හඳුන්වලා දුන්නේ ඒකයි ඇලෙන්න ඇලෙන්න දුක වැඩි මේ හැමදේම අපි ලිංගතු කමකට ආදරයකට පෙරල ගත්තහම දුකක් ඇති වෙන්නේ නැහැ හදවතේ සතුටේ දෝරේ ගලනවා එතකොට ඔබ ඔබේ ණය නිදහස් කරලා ණය සම්පූර්ණයෙන්ම පැත්තකින් තියලා ඒක ඔබට අයිති නැති දෙයක් බවට පත් කරලා ඔබ සතුටින් ඉඳ පටන් ගත්තහම ඔබට විවිධ විවිධ මාර්ගයන් ඇරෙනවා ඔබ වෙතට මුදල් ගලාගෙන එන්න සමහර විට ඒක ඔබ මේ ළඟදි පටන් ගත්ත
අලුත්ම ස්වයං රැකියාවක් වෙන්නට පුළුවන්. ඔබ ළඟදී පටන් ගත්ත අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ ක්‍රමයක් වෙන්නට පුළුවන්. ඔබ පටන් ගත්ත ගමන් දරුවෝ මේ විදිහට මුදල් ලබාගෙන තියෙනවා. එක පාරටම සමහර විට ඔබ කරපු වගාවක් වෙන්න පුළුවන්. මේ ළඟදී දරුවේ මට කියලා තිබුණා ඔවුන්ගේ ගම්මිරි සගාවේ රුපියල් 51000ක් හම්බුණා කියලා. ඉතින් වගාවෙන් ඔබට මුදල් ලැබෙන්න පුළුවන්. හිතපු නැති විදිහට ඔබේ වැලිල වගාවෙන් ඔබට මුදල් ලැබෙන්න පුළුවන්. ඔබේ ගම්මිරි සගාවේ මුදල් ලැබෙන්න පුළුවන්. ඔබේ ඕකිඩ් වගාවේ මුදල් ලැබෙන්න පුළුවන්. තව දරුවේ මට එවලා තිබුණා ඇන්තෝරියම්. ඔවුන් ඒ දරුවා මගේ අභ්‍යාස කළ දවස් දෙකයිලු. දෙවනි දවසේ කොහේදෝ යන වාහනයක් ඇවිල්ලා ඇන්තෝරියම් රුපියල් 18000ක ඇන්තෝරියම් අරගෙන ගියා කිව්වා. ඊට පස්සේ ආයෙත් ඇවිල්ලා ඇයට දෙන්න විදියක් නැති විදියටම ඇයට ලොකු ඉඳුමක් ආවා කිව්වා. ඒ අය කගින්වත් කකුලේ ගැදලා මේ විශ්වයට ලොටරි එකක්ම ඕන මට ලොතරැයියක්ම ඕන කියන දේ කියලා නෙමෙයි පුතේ ලැබුණේ. විශ්වයට අනන්ත ක්‍රම තියෙනවා. ඒ ක්‍රම සියල්ලම මම ඔබට කියලා දීලා තිනා ඔබේ ආධ්‍යාත්මිය. ඔබේ ආධ්‍යාත්මීය ශක්තිය තුල ඔබේ මේ හිත ගොඩාක් සසර අනන්ත සසර දිගේ ආපු ආධ්‍යාත්මිය තමයි ඔබට තියෙන්නේ. එතකොට මේ සසර දිගේ ඔබ ගමන් කරනකොට ඔබ ලබාගත් සියලුම අත්දැකීම් ඔබ දැකපු දේවල් ඔබ මීට ඉහතාත්මික නිධානයක් දැක්කනා. ඔබ මීට ඉහතාත්මික තාම හොඳින් මුදල් ඉපීමේ ක්‍රමයක් දැක්කනා. ඒ සියලුම දේවල් ඔබේ මතක ගබඩාවේ තියෙනවා. ඔබ මේ ආත්මේ සහ පරණ ආත්ම සම්බන්ධ කරන දොරටුව තමයි ලොක් කරගෙන තියෙන්නේ. ඒක අවදි කරගන්න නම් ඔබ මේ අභ්‍යාස කරන්නට ඕනි. ඔබේ මනස නිවැරදිව හසුරවන්නට ඕනි. ඒ හැසිරවීම තුළ ඔබට මුදල් ආකර්ෂණය කරන ක්‍රම කීපයක්ම ඔබේ මනස ඉක්මනින් ඔබට පෙන්වා දෙනවා. ඒ පෙන්වල දෙන ක්‍රම ටික ඔබට ලොතරැයියක් ඇදුනට වඩා ප්‍රබල වෙන්නට පුළුවන්, බලවත් වෙන්නට පුළුවන්. එක දරුවෙක්ට රුපියල් 50,56 ලැබුණේ ලොතරැයියක් ඇදලා නෙමෙයි පුතේ. ඒ දරුවාගේ මහත්තයාගේ, එයාගේ සැමියාගේ හොඳම යාළුවා බ්ලැන්ක් චෙක් එකක් ගෙනල්ලා දෙනවා. විවිධ ක්‍රම හිතාගන්න බෑ. ආදරයට ගෙනල්ලා දෙනවා. බ්ලැන්ක් චෙක් එකක් ගෙනල්ලා දෙනවා අවශ්‍ය ගාන දාලා ගන්න කියලා. මිනිසු හිතාමතා උදව් කරන්න පටන් ගන්නවා වෙනස්ම ක්‍රම. ඒ නිසා ඔබ එක දෙයකට කොටු වෙන්න එපා. මට ඕනේ මේකම තමයි, මම ලොතරැයියක් ඇදලම තමයි. ඔබට ලොතරැයි වාසනා හිමි නැත්තම්, ඔබේ දෛවයට ලොතරැයි වාසනා හිමි නැත්තම් ලොතරැයි වලින් දිනුම් අදින්න ඇද ගන්නට පුළුවන් වාසනාව හොයාගන්නට පුළුවන් අය ඉන්නවා. ඒකට ඔවුන්ට වාසනා ගුණය තේරෙන්නට ඕනේ. සමහර අයට දැන් මට කවදාකවත් ලොතරැයි ඇදෙන්නේ නැහැ, මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට ඕනේ මගේ ශ්‍රමයට, මම යමක් කරලා මගේ සේවයට යම් කිසි මුදලක් ලැබීම පමණයි. මම සේවය දීලා තමයි මුදලක් බලාපොරොත්තු වෙන්නේ. මම කවදාකවත් නිකන් නොමිලේ දෙන දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසාම මම කවදාකවත් ලොතරැයි අරගන්නේ නැහැ. නමුත් ලොතරැයි වාසනා වලට ප්‍රිය අය ඉන්නවා. ආසාව තියෙනවා නම් ඔවුන්ට ඒ දිගේ මුදල් ගලාගෙන එනවා. ඒ නිසා මට මේක ඔබට නිවැරදිව පහදන්නට උවමනාව තිබුණා. කොයි වෙලාවකවත් ඔබට මුදල් ලැබිය යුතු ආකාරය ඔබ මේ විශ්වයට කියන්නට අවශ්‍ය නැහැ. ඔබ ගාව තියෙන තෝනි මට අනිවාර්යයෙන්ම මුදල් ලැබෙනවා. ඒක මට ඒකාන්තයි. ඔබේ හිතට තියෙන තෝනි එච්චරයි. ඔබ අවංක නම් ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟ නම් ඔබේ හදවත කතා කරනවා. ඒ කතා කරන ඒ හඬට සවන් දීලා ඒ විදියට ක්‍රියාත්මක වෙන්න ඔබ කරන්නට ඕනේ එච්චරයි. ඔබට නොයෙක් ක්‍රම විවර වේවි. ඉතින් සෞභාග්‍ය රන්දුරටුව හැම දරුවෙක්ටම විවර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සෞභාග්‍ය රන්දුරටුව වැඩමුළුවට සම්බන්ධ වෙන්න අවශ්‍ය දරුවෝ මුලින්ම කරන්න ඕනේ මගේ සම්පූර්ණ YouTube channel එකේ තියෙන දීලා තියෙන ඔබට නොමිලේම දීලා තියෙන අභ්‍යාස ටික බලන්න. ඒ අභ්‍යාස ටික එකම playlist එකට දාලා
मगे चैनल के प्लेलिस्ट के कोटसे चैनल के होम पेज के तेंद यूट्यूब चैनल के स्वराजी सिंपल लाइफ के द यूट्यूब चैनल के होम पेज के तेंद होम पेज के प्लेलिस्ट के कोटसा तेनो उड तेन तीरुवे होम वीडियो सो विदित तेन तेन तेनवा प्लेलिस्ट के कोटसा ए प्लेलिस्ट के ने कबालने के मे सौभाग्य रंदुरतु वेडमुलुवट संबंध वेंद कालीन दरू अद्यदेकूर सीलूम देवाके साधन वेला अभ्यास तेनोबे मन सकोनी विधिय तेना दसीय गान वाला वीडियो तेना दवस दसी अक्टे बल दवस तुन दान बलो ये विधियत बलला करा पटांगान पड़े एटिक खरल इवरू ना पास हिटेन मना माव संबंध करोनी ये वगे मगिन ඔබට ආධ්‍යාත්මික ඕර පරීක්ෂාව මම සිද්ධ කරනවා මාත් සමග සම්බන්ධ වෙන දරුවන්ට ඒ කියන්නේ වැඩමුළු වලට සම්බන්ධ වෙන දරුවන්ට ඒ ආධ්‍යාත්මික ඕර පරීක්ෂාව සිදු කර ගන්න ඕනි ඔබේ මොනවා හරි ආධ්‍යාත්මික ගැටලුවක් තියෙනවා කියලා ඔබට දැනුනොත් ඔබට පුළුවන් සම්බන්ධ වෙන සෞභාග්‍ය රන්දරට වැඩමුළුවට වැඩමුළුව තුලදී ඔබව නිවැරදි විදියට ඔබේ ආධ්‍යාත්මික ගැටලු ඉවත් කරලා ඔබට ඒවට අවශ්‍ය කරන පිළිවෙත් विविध पिलिवेत ये दर्वागे आध्यात्मीय स्वभाव अनु ये दर्वट विविध विविध पिलिवेत क्रियात्मक वेनवा एवागेम विविध विविध शक्ति संकलनया निकतु करगान विधि क्रमवेदयान कियला देनवा ये क्रमवेदयान तुलेन ओबट सौभाग्य रंदरटु विवर करगान्नट अवश्य करन निवेरिति मार्गोपदेशने लबेनवा ए मार्गोपदेशने लबागत्तत एव हरियटम करान्नतु एव भक्तियकिन विश्वासयकिन පුදුමාකාර ආදරයකින් කරපු කරන්නේ නැති වුණත් ඒත් ඔබට ලබා ගන්න බෑ නිවැරදි ප්‍රතිඵල. ඒ නිසා ඒ කියලා තියෙන විදියටම පුදුමාකාර විශ්වාසයකින් භක්තියකින් ඒ අභ්‍යාස සිදු කරන්න ඕනි. එහෙම කරන දරුවන්ට හැමදාම සතියක් සතියක් පාරකට සතියක් සතියක් හැම සතියකම වටේමනවා සුබ පණිවිඩ. මට හරි සතුටුයි. ඒ හැම සතියකම සතියක් සතියක් පාසාම එන්නේ एक पुदुमाकार दर्वंट थेता गांद पे समहर दर्व मट के इसर मम इपेम करे मेन मेच्चर दें मम लक्ष्य मितर इतर करना उन्ट लक्ष्य इतर करा पुलवा सी गेदर सीलूम वैड कटे तो करना इच्छर के दर्व देवन वेला उनके मनस सकास किरी मतुने इतिन में वेड मुलुवट गुडाक संबंध वेन्ने निवेर देव मम कियन दे तेरुंगान पुलवान दर्व बुद्धि गोचर वेद मुलवा मेक इतिन मम हितना बहु दर्वा वासनावंत बुद्धि गोचर मंखीन दे वेटहीन हेम दर्वेक्तम मे वेड मुलु मे मगे अभ्यास सियालक्म एक्तटम हेतु वासना वेकियला हेम दर्वेक्तम मम्मे कियन दे हे एक वेटहेन्वा केल मम प्रार्थना करना मेक तमय उबे जीविते सार्थक करगान तेन निवेरदिम मार्गे मेतेंदी अभी स्वभा शक्ति वितरपुते भावितकराने ये वगे मतराूनी ओ नम विलावक धर्वंट सौभाग्य रांदरुटू वेडमुलुवट संबंध वेन्न पुलुवा विश्वे प्रबलतम प्रतिफलदायीम विश्वशक्ति वेडमुलुव सुंदरतम वीक्ष शक्ति वेडमुलुव दस दहस्कनने मुदल वासना निवास वासना इदम वासना यान वाहन मे हेम देव दीप वेडमुलुव ඔබට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා මේව මම මතක් කරන්නේ දරුවෝ මගේ විමසන නිසා එතකොට ආදර වැඩමුළුවත් එහෙමයි ආදර වැඩමුළුවේදී ආදරේ නිසා පෙරදුණු ආදරේ නිසා හිත හදාගන්න බැරි වෙච්ච හැම දරුවෙක්ටම ආදර වැඩමුළුවට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා ඊට අමතරව සෞභාග්‍ය පලිඟු කට්ටලිය සහ පුෂ්පරාග මැණික මම දරුවන්ට මේ මං දීලා තියෙන අභ්‍යාස කරන දරුවන්ට නිර්දේශ කරනවා एक उपट लंकावे हिटिया पिटरट हिटिया गेन्वगनी मे हेकिवतेनवा उबे निवसटम एक उपट गेन्वगाट पुर्वा पितरट धर्वटा एक रक्षण क्रियावलिया केला एसीलुम दे करला तमयवाने नित्यानुकूल विधियट उपट गेन्वागनी मे हेकिवतेनवा एतकोट मे सदा उब धर्वंट हरिम गेटलुवत्तेना मेकदि मे पलिंगु भाविता करंडमोने मेक करांड फलिंगु भाविता करानी अपे ओराव शक्ति मत त्याग अबे अपे मे विश्व निकुत करना ए प्रबल किरण दिगे तमेपुते अपट हेमदेम आकर्षण वेन्नी
එනිසා අපි ශක්තිය අපි ඉහළ පරාසයක තියා ගන්නට ඕනේ. ඒක සිදු කරන්නට අපි සූර්ය ශක්තිය පාවිච්චි කරනවා. සූර්ය ශක්තිය අප වෙතට ආකර්ෂණය කරන්න ප්‍රබලව එකතු කරලා ආකර්ෂණය කරන්න භාවිතා කරන්න පුළුවන් දේ තමයි පලිඟු සහ මැණි. ඒකිනුත් නිවැරදි වර්ණයේ නිවැරදි විදියට හැමදේම හරි විදියට කරපු සකස් කරපු දේවල් තමයි ඔබ ලබා ගන්නට ඕනේ. දිදුලීමේ ස්වභාවයේ හැමදේම තියෙනවා. ඒක නිවැරදිව සකස් කරලා ආශිර්වාද කරලා සෞභාග්‍ය පලිඟු කට්ටලේ මම ඔබට ලබා දීම සිද්ධ කරනවා. ඒක ලබා ගත්ත දරුවෝ එහි තියෙන වටිනාකම ඒකෙන් ඔවුන් අභ්‍යාස කරද්දී ඒක ඔවුන්ට කොයිතරම් උපකාරී වුණාද කියන එක දන්නවා. ඔබ දරුවන්ගේ මගේ වැඩමුළු වලට සම්බන්ධ වෙච්ච පලිඟු ලබා ගත්ත දරුවෝ මැණික් ලබා ගත්ත දරුවෝ කියලා තියෙන ඒ කමෙන්ට්ස් දැකලා ඇති. ඉතින් ඔබට අවශ්‍ය නම් ලබා ගැනීම සිද්ධ කරන්නට පුළුවන්. ඉතින් මේ හැමදේම මතක් කරෙහි දරුවෝ මගෙන් විටින් විට විටින් විට අහන තියෙනවා. මේ හැම දෙයකම ඔබ එන්න ඕනේ ශ්‍රාරාජී සිම්පල් ලයිෆ් FB page එකට. පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම ලින්ක් එක දාලා තියෙනවා. ඒ ලින්ක් එකට ඇවිල්ලා මගේ සහායිකාව ඉන්නවා. ඇයට ඔබට අවශ්‍ය දේ දැනුම් දුන්නාම ඒ ගැන විස්තර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් channel එක subscribe කරලා නැති දරුවෝ subscribe කරලා තියාගන්න. හොඳටම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි සෝබා දහමත් එක්කමයි ඔබ රැඳෙන්නට ඕනේ. මේ සෝබා දහම තුල තමයි මේ හැම දෙම තියෙන්නේ. ඒ නිසා තමයි මම භාවිතා කරන්නේ සෝබා දහමේ හැම දෙම පුතේ සෝබා දහමත් එක්කලා යන දේවල්. වෙන කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. අපි පාෂාණ, හිරු එළිය, මැණික්, පලිඟු, ඊට අමතරව මල් ගහකොළ මේ දේවල්ම විතරයි අපි පාවිච්චි කරන්නේ. මේ දේවල් තුලින් අපිට අපේ ආධ්‍යාත්මික බලය වැඩි කරගන්න පුළුවන්. මේ ලෝකේ වෙනසක් ඇති කරපු හැම ශාස්ත්‍රවරයන් වහන්සේ කෙනෙක්ම භාවිතා කරේ සෝබා දහමේ ශක්තිය විතරයි. ඉර, හඳ, බෝධීන් වහන්සේ ඊළඟට මේ හැමදේම බුදුරජාණන් වහන්සේ භාවිතා කරේ සෝබා දහමේ ශක්තිය විතරයි. උන්වහන්සේ ඉපදුනේ සල්ගසක් යට, බුදුනේ බෝකසක් යට, ආයි පිරිනිවන් පාන්නේ සල්වැණේක. එතකොට මේ හැම දෙම උන්වහන්සේ සෝබා දහමත් එක්කල එකතු වුණේ. ක්‍රිස්තුස් වහන්සේ ගත්තත් අපි ජේසුතුමා ගත්තත් උන්වහන්සේ ඉපදුනේ ගවලිනක. ඉතින් මේ නිසා සෝබා දහමත් එක්කලමයි මේ හැම ශාස්ත්‍රවරයන්න් වහන්සේ කෙනෙක්ම නිවැරදි දේ අවබෝධ කරගත්තේ. ඔබත් මේ සෞභාග්‍ය රන්දරටුවට පිවිසෙන්නට මාර්ගය ඔබේ සෝබා දහමට නැඹුරු වීම තුළමයි එකතු කරගන්නට හැකියාව තියෙන්නේ. ඒක මම නැවත නැවතත් ඔබට අවධාරණය කරනවා. තෙරුවන් සරණයි හැමදෙනාටම.